බස්නාහිර පළාතටම පනවා තිබූ ඇඳිරි නීතිය අදාළුයම ඉවත්වීමත් සමග ජනතාව යලිසිය දෛනික කටයුතු ආරම්භ කිරීම සිදු කළා. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොළඹ මැනින් වෙළඳපොළේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවට ප්‍රකාශ කර තිබුණත් අද දින මැනින් වෙළඳපොළ වසා දමා එයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන ආකාරයක් දක්නට ලැබුණා. එලෙස බස්නාහිර පළාතට පැන වූ ඇඳිරි නීතිය ඉවත් කළද කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 8ක් කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 2ක් සහ එක් ග්‍රාම සීමා වසමක් මෙන්ම කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසම ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 2ක් නැවත දෙනුම් දෙන තුරු හොදකලා ප්‍රදේශ බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් වුණත් මේ ප්‍රදේශ ලොක්ඩවුන් නැත්තම් හොදකලා කිරීමකට ලක් කර තිබෙනවා. මෙසේ හුදෙකලා කර තිබෙන්නේ ඒ ප්‍රදේශයෙන් ආසාදිතයින් බිහි වෙච්ච නිසා ඒ වගේම තවදුරටත් බිහි වීමට අවස්ථාව තිබෙන නිසා ඔවුන් මගින් අනෙක් ප්‍රදේශවලට මේ රෝගය පැතිරීමට අවස්ථාව තියෙන නිසා යන හුදෙකලා කිරීම යන සිද්ධාන්තේ නැත්නම් ලොක්ඩවුන් කිරීම යන සිද්ධාන්තේ මූලික අරමුණ වන්නේ කිසිවෙකුට එම ප්‍රදේශය ඇතුළට යන්න බෑ ඒ වගේම කිසිවෙකුට ඒ ප්‍රදේශවලින් පිටතර පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේක තමයි හුදෙකලා කිරීම නැමැති सिद्धांते मूलिक अरमुनवाण्य मे प्रदेश हरह गमन करण पुलवाण मे प्रदेश तुल नवैत्मठ हैकिन दुम्रिय हो बाश्रात हो वेन किसम पदु प्रवाहन सेव्या केवागिम पुद्गलिक प्रवाहन सेव्या मे प्रदेश वल भार्गबाद क्यों दाति बिनो मे प्रदेश वल्ट अतुलवीम पीटवीम दडिलेस සීමා කර තිබෙනවා ඊට අනුගතව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අතර හුදෙකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළු වන ඇතම් රථවාහන හරවා යැවීමට පොලිසිය මෙලෙස කටයුතු කළා එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, මෝදර රන්මිණි සෙවණ, දෙමටගොඩ සිරිසඳ උයන, මාලිගාවත්ත NHS නිවාස සංකීර්ණ COVID-19 පැතිරීම සම්බන්ධයෙන් දැඩි අවධානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බවත් එම නිවාස සංකීර්ණවල ජීවත් වන ජනතාව නිවාස ඒකක අතර ගමන් කිරීමෙන් වැළකී සංචරණය අවම කරමින් සිය නිවෙස් තුලම රැඳී සිටින ලෙස රජය ඉල්ලීමක් කරනවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ බස් රථ ගමන ගමන කටයුතුද සාමාන්‍ය පරිදි ආරම්භ වූ අතර බස් රථවල ගමන් කළ හැක්කේ 75%ක මගීන් ධාරිතාවයක් පමණයි. එසේම එම බස් රථ හුදකලා කර ඇති ප්‍රදේශවල නැවැත්වීම හෝ එම ප්‍රදේශවල මගීන් බස් රථවලට නංවා ගැනීම සිදු නොකළ යුතු අතර සියලු ලංගම සහ පෞද්ගලික බස් රථ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළ යුතු වනවා. මේ අතර කලුතර උතුර පොලිසිය විසින් අද දින નિયમિત සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකරන බස් රථ සඳහා අවවාද කිරීම සිදු කළා. ඒ විදිහට වටව ගත්තට පස්සේ ගෙනියන්න බෑ. මෙතර බස් රථ දහවණිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා මෙලෙස අදහස් පළ කළා. ඔව් මේ වෙනකොට පහුගිය නිමාඩුවත් එක්ක මං හිතන්නේ මේ කොවිඩ් වසංගතය නිසා අද ආරම්භ කරන බස් සේවාව කලුතර දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට බස් රථ 10ක් පමණ මාර්ගවල ක්‍රියාත්මක වෙනවා. සෙනග මදි ප්‍රමාණයක් අපිට පෙන්නුම් කරනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් බොරැල්ලෙන් බස් රථ 110ක් පමණ, රත්මලාණෙන් 55ක් පමණ, කොළඹින් 60ක් පමණ ක්‍රියාත්මක වෙන්න කටයුතු කළා. ඒක කලුතර දිස්ත්‍රික්කයෙන් බස් රථ 50ක් පමණ මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ප්‍රධාන මාර්ගයෙන් මේ වෙනකොට අපිට සෙනග අඩු ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. ඒ වගේම අතුරු මාර්ගවලත්
ගමනාන්තය මං හිතන්නේ ක්‍රියාත්මක නොවන ආකාරයක් පෙන්වුම් කරනවා මං හිතන්නේ හෙට දිනිය වෙනකොට සමාන ක්‍රමක්‍රමයෙන් මේක වර්ධනය වෙන්න පුළුවන්කම තියෙනවා මොකද රටේ පැවතිච්ච මේ වාතාවරණයත් එක්ක ජනතාව තාම පොඩි බියකින් තමයි පසු වෙන්නේ අපි හැම දිනාටම ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය නීති රීති වලට අදාළව කටයුතු කරන්න බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය අද සිට ඉවත් කළද සෞඛ්‍ය ආරක්ෂිත තත්වයන් සැලකිල්ලටගෙන රාජ්‍ය ආයතනයන්හි සේවයට කැඳවිය යුත්තේ රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් වන අතර නිරන්තරයෙන් සිය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුව දිරිමත් කළ යුතු වන බවයි රජය පවසන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो गने मुलिन्न देन गन्न में मसीन वो क्लिक करन्न।